සුබ දවසක් Cook with Mohan YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම chicken වලින් අලුත් කෑමක් ඔයගොල්ලන්ට හදන්න හැටි කියලා දෙන්නම්. ඒ සඳහාද මට අවශ්‍ය වෙනවා chicken winglet, palm piti, ලුණු, ගම්බිරිස්, bread crumbs, සුදු ලුණු, mustard cream, ඉඟුරු විතර තක්කාලි සෝස් සෝයා සෝස් සහ අවමිරිස් සහ වෙජිටබල් ඔයිල් රයිට් මම දැන් මුලින්ම මේ චිකන් වින්ග්ලට් එකක් හදාගන්න හැටි කියලා දෙන්නම් මේක ඉස්සලා මේ කට්ට පොඩ්ඩක් මෙහෙම කඩන්න ඕනේ පොඩි කට්ට කටලා ඉවත් කරන්න පොඩි කට්ට ඊට පස්සේ මෙන්න මේ කෑල්ල කපලා ඉවත් කරගන්න අපි දැන් මේ චිකන් වින්ග්ලට් ටික හදාගෙන තින්නේ මෙන්න මේ ආකාරයට බෝල් පොඩ්ඩක් යටට මෙහෙම ඇදලා මේක පොඩ්ඩක් බෝලයක් වගේ හදාගත්තා ඊට පස්සේ මම මේක මැරිනේට් කරනවා මේ ටික ඔක්කොම දාලා මම මැරිනේට් කරගෙන ඉන්නම් ඉස්සෙල්ලාම අපි මුලින්ම ලුණු මම එකතු කර ගන්නවා ඊළඟට ගම්බිරිස් ගම්බිරිස් පොඩි ටිකකුත් එකතු කර ගන්නවා Mustard cream tika. Saha soya sauce. 12 pack ekata karaganna. Ipas meka poddak hondara marinate wenna tiyala. Hondara athagala mehema සීසන් වෙන ටිකක් තියලා මේක පැය භාගයක් විතර මැරිනේට් වෙන්න තියන්න. අපි දැන් මැරිනේට් කරලා තියෙන චිකන් වින්ග්ලට් ටික ඊළඟට අපි ඔය බිත්තරයක් කඩාගෙන මේක අපි ක්‍රම් ෆ්‍රයිඩ් කරගන්න ඕනේ. චිකන් වින්ග්ලට් එක බෙඩ් ඩ්‍රම්ස් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි මේ චිකන් වින්ග්ලට් එක අරගෙන පාපිට ටික කවර ගන්න ඕනේ. ඊට පස්සේ මේක බිත්තරයකේ ඔබලා ගන්න. අන්තිමට අපිට පුළුවන් මේක පාන් කුඩු අල්ලලා මේක බෝලයක් වගේ හදා ගන්න. දැන් අපි ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් වින්ග්ලට් ටික හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන මේක ඩීප් ෆ්‍රයි කරන්න. විශේෂයෙන් කියන දෙයක් තියෙනවා මේ තෙල් එක ගොඩාක් කර කර ගන්න එපා තෙල් එක ගාන්ට කර කර ගන්න නැත්නම් මේ බෙඩ් ක්‍රම්ස් තර වෙන්න පුළුවන් ඒ හින්දා තෙල් එක ගාන්ට පත් කර ගන්න රයිට් දැන් අපේ චිකන් වින්ග්ලට් ටික බැදලා ඉවරයි අපිට දින දැන් මේක පරිස්සමට බා ගන්න දැන් සෝයා සෝස් එකට
ඉඟුරුයි සුදු ලුණුයි අමුද සුදු ටිකක් එකතු කරගන්න ඕනේ. මම මුලින්ම ඉඟුරු ටිකක් දානවා. සුදු ලුණු. සහ අමුද. චොප් කරගන්නාලා දවුම් රිස් ටික උත් මම එකතු කරගන්නවා. මේක තමයි අපේ සෝස් එක. සහ තක්කාලි සෝස් එකත් අපි තියමු ටිකක්. මේ දෙක තමයි අපේ සෝස් දෙක. දැන් අපිට තියෙන්නේ දැන් සෝස් දෙක හදලා ඉවරයි. මේක දැන් ප්ලේට් එකට arrange කරගන්න තමයි ඕනේ. දැන් මම ඒක කොහොමද මේක arrange කරගන්න කියලාත් ඕගලන්ට පෙන්නම්. ඔයගොල්ලන්ට මම රසවත් කෑමක් හදන්න හිට කියලා දුන්නා. මේ වගේ කෑම තව ඉදිරියට ඔයගොල්ලෝ බලන්න කැමති නම් Cook with Mohan YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න.